නිවාඩුව නිවාඩුවක් ලෙස ගත කරන්න. සෑම යන්ත්‍රයකටම විවේකයක් අවශ්‍ය පරිදිම මිනිසාටද විවේකයක් අවශ්‍යයි. අප එදිනෙදා ජීවිතයේදීද වෙහෙසවීමෙන් අනතුරුව විවේක ගන්නවා. ඔබ අවුරුදු 80ක් ජීවත් වෙනවා නම් ඉන් අවුරුදු 30කට ආසන්න කාලයක් ගත කර ඇත්තේ නිදා ගැනීමටයි. විවේක ගැනීම සඳහා තවත් අවුරුදු 10ක් පමණ ඔබ ගත කරලා තියෙනවා. සෑම මිනිසෙකුටම සතෙකුටම තම ශාරීරිය නිසි පරිදි පවත්වාගෙන යාමට විවේකයේ අවශ්‍ය සාධකයක් වෙනවා. ඔබ වසරකට කීපවරක් දින 2-3 බැගින් නිවාඩුවක් ගත යුතුමයි. ඇතැම් සේවා ආයතනවල, කම්හල්වල, සමාගම්වල සේවය කරන අයට අනිවාර්ය නිවාඩු කාලයක් හිමි වෙනවා. වැටුප් සහිත නිවාඩු දින කීපයක්ද හම්බ වෙනවා. මෙසේ මුදල් ගෙවා නිවාඩුව ගත කිරීමට බල කර ඇත්තේ එය අත්‍යවශ්‍ය නිසයි. මේ නිසා විවේකය සහ නිවාඩුව අපගේ ජීවන ගමනේ වෙහෙස නිවන සැතපුම් කණු බවට පත් කරගන්න ඕනේ. අම්බලමක නැවතී අපි යමුද නගෝ යැයි යෝජනා කර ඇත්තේද ගතේ වෙහෙස සිතේ වෙහෙස නිවා ගැනීමට අම්බලමක නැවතී සිටීම දිවෝසුවක් වන හින්දයි. ඔබ මුදල් ගෙවා ගමෙන් හෝ පලාතෙන් හෝ රටින් පිටව නව පෙදෙසකට යන්නේ සැබෑ විවේකයක් ගන්නයි. මනෝවිද්‍යාචියන්ට අනුව එය හුදෙක් සතුට සහ ආහ්ලාදය සොයා යාම පමණක් නොවේ. එදිනෙදා දෛනිකව ගති කරනු ලබන එකකාරී වැඩවලින් මිදී යාම පමණක් නොවේ. හුදෙක්ම සෞඛ්‍ය පුනරුත්ථාපනය කරගැන්ම පමණක්ද නොවේ. සැබෑ නිවාඩුවක් යනු මුළුමනින්ම සියලු බරවලින් නිදහස් වූ මානසිකත්වයකින් සිටීමයි. ඔබ මේ තත්ත්වය වටහා ගත නොහැකි තාක් ඔබ සැබෑ නිවාඩුවක් ගත කිරීම බැහැර යනුයේ වාතාශ්‍රය වෙනසක් ලබා ගැනීමටයි, පරිසර දාර්ශනිකයන්ගේ වෙනසක් ලබා ගැනීමටයි, එසේම ජීවිතයේද වෙනසක් ලබා ගැනීමටයි. ඔබ නිවාඩුවට බැහැරට යන විට ඔබගේ එදිනෙදා ජීවිතයේ අඬු බඬුද රැගෙන යන්න එපා. ඔබේ මතක ගබඩාව මුළුමනින්ම වසා දමන්න, අමතක වීමේ හැකියාව වර්ධනය කරගන්න, කිසි දෙයක් සිහියට නංවා ගැනීමට උත්සාහ ගන්න එපා. බොහෝ දෙනා නිවාඩුවකට පිටපළාතකට යන විට යන්නේ අමතර බඩුබාහිරාදිය රැසක්ම ඔසවාගෙනයි. එපමණක්ද කම් නැත, ව්‍යාපාර කටයුතුවල සහ ගෙදර තිබෙන දුක් හැටද සියල්ල ඒ සමග ඔසවාගෙන යනවා. මේ කිසි බලක් නැති නිවාඩුවක්. ඔබ ලොකු මුදලක් ගෙවා නිවාඩුව ගත කිරීමට කටයුතු කළොත් ඔබ සැබෑ විවේකයක් ලබා ගන්නේ නැහැ. ඔබ නිවාඩුවක් සඳහා ගෙදරින් පිට වූ වහාම මෝටර රථයට, දුම්රියට, ගුවන් යානයට නැගුණද වහාම ඔබේ මුළු අතීතයම අමතක කරන්න, එපමණක්ද නොව මුළු අනාගතයම අමතක කරන්න. ඔබට කළ යුතු ඇති හෝ කළ හෝ කිසි වැඩක් ගැන සිහිපත් නොකරන්න. නොකෙවන ලද සියලු බිල්පත් සිතින් ඉවතට දමන්න. ඉදිරි සතියේ ඔබට මුහුණ දීමට සිදුවිය හැකි බාධක හෝ දුක්ඛම් කටළු ගති කිසිවක් සිහියට මත නොකරගන්න. දේශපාලනය මුළුමනින්ම අමතක කරන්න. ගුවන් විදුලි රූපවාහිනී දසුනින් මුළුමනින්ම ඉවත්වන්න. මුළුමනින්ම ලෝකයෙන් ඉවත් වූ අයෙකු බවට පත්වන්න. අප බොහෝ දෙනා ඕනෑටත් වඩා අනාගතයේ ජීවත් වන අය, ටික දෙනෙකුට ඕනෑටත් වඩා අතීතයේ ජීවත් වන අය. අඩුතරමින්ම මේ දින කීපයවත් වර්තමානයේ ජීවත් වෙන්න, මුළුමනින්ම වර්තමානයේ පමණක් ජීවත් වෙන්න. ඔබගේ නාමර තරුණ වයසට ආපසු යන්න. ඔබ සතුටින්ම සිටි කාලය ගැන සිතන්න. මේ දින කීපයත් එසේ කිසිදු මානසික බරක් හෝ කනස්සල්ලක් නැතිව ජීවත්වන්න. ලෝකේ තනුවකන්න, ඉබාගාතේ පාවී පාවී යන්නකු බවට පත්වන්න. මානසික උදාසීනත්වය හා කම්මැලිකම ඇතුළු ජීවත් විය යුතු එකම කාලය මේ නිවාඩු කාලයයි. මනසට විවේකයක් දෙන්න. මානසික උකටලී බව යහපත්තේ කිව හැකි එකම කාලය මෙයයි. සෑම යන්ත්‍ර සූත්‍රවලටම වනින්වර නිවාඩු ලබා දෙනවා. වාහන කිලෝමීටර 2500ක් 3000කට වරක් මුළුමනින්ම පිරිසිදු කරනවා. සියලු ගැටලු දැන් සකසා අලුත් වැඩියා කරනවා. ඒ වාහනවලට උවද වෙහෙස දැන්න හේයින් යන්ත්‍රවලට නිසි අවස්ථාවේ නිසි විවේකය නොදුන්නහොත් ඒවද කැඩී බිඳී යනවා. ඔබගේ සිරුර ඇති ඉතාම සුමුදු සියුම් යන්ත්‍රවන මනසට සැබෑ නිවාඩුවක් ලබා දෙන්න. අඩුමතරමින් මේ නිවාඩු දින කීපය තුළවත් කිසිවක් නොසිතා ජීවත් වන්න. සිත නැමැති යන්ත්‍රය වසා නිවා දමන්න. ඔහේ ඉන්න, නොසිතා ඉන්න. ඔබ සැබෑ නිවාඩුවක් ගත කළා වන්නේ එවිටයි. සිත නැමැති යන්ත්‍රයට හොඳ විවේකයක් ලබා දුන් පසු ඉදිරි කාලයේදී ඔබට දෙගුණයක් ඉන් පල නෙලා ගන්න පුළුවන්.